සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මෙඩිසින් බයි ඩොක්ටර් ආන්දි YouTube channel එකට. ඉතින් අපි කතා කරමු YouTube එකෙන් කොහොමද ඉනෝගනික් ටික නොමිලේ ඉගෙන ගන්න කියන එක. ඒ වගේම මේක අපේ රැපිඩ් රිවිෂන් වැඩපිළිවෙල කොටසක්. ඒ නිසා රැපිඩ් රිවිෂන් එකට එන ළමයින්ටත් මේ වීඩියෝ එකේ මම කියන්න යන දේවල් ටික පට්ට වැදගත්. හරි. ඉතින් පළවෙනි දේ තමයි ඉනෝගනික් එක අපි රැපිඩ් රිවිෂන් එකේ දැනට අපේ රැපිඩ් රිවිෂන් එකේ කොටස් දෙකයි. එකක් ෆිසිකල් සඳහා රැපිඩ් රිවිෂන් එක, අනිත් එක අනෙක් සියලු පාඩම් සඳහා තියෙන රැපිඩ් රිවිෂන් එක. මේ වෙද්දී අපි ඒකේ පරමාණුක ව්‍යුහයේ ආවර්තිත රටා, වර්ධනහල ව්‍යුහයේ සම්පූර්ණ පාඩම, ඕගනික් සම්පූර්ණ පාඩම සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපිට තියෙන ඉනෝගනික් ටික සහ කර්මාන්ත ටික ඉගෙන ගන්න. කර්මාන්ත ටික අපි ලයිව් මේන් රිවිෂන් එකේ කරනවා. ඉනෝගනික් ටික අපි YouTube එකේ තමයි අධ්‍යයනය කරන්නේ. ඒ සඳහා ඔයගොල්ලන්ට ටයිම් ටේබල් එකක් සහ මම දිගටම දාන ප්‍රශ්න සෙට් එකක්, يعني වීඩියෝ එකෙන් වීඩියෝ එකට ප්‍රශ්න දානවා. ඔය ඔක්කොම Telegram group එකේ වෙන්නේ. ඉතින් ඔන්න ඔය වැඩේට සෙට් වෙලා කොහොමද ඉනෝගනික් ටික නොමිලේ කරගන්නේ කියන එක තමයි ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ. හරි. එතකොට ඉනෝගනික් ඔයාට මෙච්චරකල් බැරි වුණේ ඇයි කියන එක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. නැත්නම් ඔයාට මේ ක්‍රමය ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ නේ. හරි. ඉනෝගනික් වල තියෙන සාම්ප්‍රදායික ක්‍රමවේද තමයි ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල කඩපාඩම් කරන එක. එහෙම ප්‍රතිඵල කඩපාඩම් කරන්න හැකියාව තියෙන ළමයි උත් ඉන්නවා. අතිබහුතරයකට ඒ හැකියාව නැහැ. ඉතින් ඒ නිසා තමයි ඉනෝගනික් කරගන්න ගියාම ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල මතක හිටින්නේ නැත්තේ. පැහැදිලිද? උදාහරණයකට දැන් මැග්නීසියම් නයිට්‍රයිඩ් වල ජලය දැම්මම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඇදලා ඇමෝනියා පිට වෙනවා කියන එක ලොජිකලි ගන්න පුළුවන් දෙයක්. මේක දිත්ත විස්ථාපන යාන්ත්‍රණයකින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් කොපර් ලෝහයට තනුක නයිට්‍රේට් දැම්මම කොපර් නයිට්‍රේට් හැදිලා NO හැදිලා ජලය හැදෙනවා කියන එක ලොජිකලි ගන්න ක්‍රමයක් තියෙනවා. මම ඔය ටික කටපාඩමින් නෙමෙයි උගන්වන්න ඕනේ. පැහැදිලිද? අර ඉතින් ලොජිකලි ගන්න ක්‍රම ටික ඔයගලන්ට උගන්වනවා. එතකොට ප්‍රතිඵල මතක නැතිවීම කියන තියෙන දරුණුම ගැටලුවකට ඔගලන්ට විසඳුම ලැබෙන්නේ ලොජික් වලින් ප්‍රතිඵල මතක තියාගන්න ක්‍රමවේදයක් කරා. සරලව කිව්වොත් යාන්ත්‍රණයක් කරා තමයි අපි ඉනෝගනික් ටික ගොඩ දාන්නේ හරියට ඕගනික් වගේ. හැබැයි ඕගනික් වල යාන්ත්‍රණ සංකීර්ණ වැඩි. ඉනෝගනික් වල යාන්ත්‍රණ ඊට වඩා පට්ට සරලයි. ඒ යාන්ත්‍රණ වලින් අපි ඕක මතක තියාගන්නේ එහෙම නැතුව මොඩෙක් වගේ ගිහිල්ලා කඩපාඩම් කරන්නේ නැහැ. හැබැයි ඔටෝ කඩපාඩම් හිටෙන ළමයි ඉන්නවා. ඒත් ඒගොල්ලෝ කඩපාඩම් කරාට ඒකේ කිසිම බාධාවක් නැහැ. මොකද මෙච්චර කල් ඉනෝගනික් හැමෝම කරේ කටපාඩමින් තමයි. සාර්ථක ඌෙක් සාර්ථක උනේ කටපාඩමින් තමයි. වැඩේ තියෙන්නේ හැමෝටම කටපාඩම් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ වැඩේ සාතිශය බෞතරයක් ළමෙන් ගොඩ දාගන්න බෑ. ඉතින් මේ විසඳුම අපි දීලා තියෙනවා. ඔන්න පළවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව මොකද්ද? රචනා ප්‍රශ්න සහ MCQ වල තියෙන මේක ඇනලයිස් කරන්න. ඒ කියන්නේ මොකද්ද? හිතලා කරන්න ඕන වැඩේ. එක පාඩම රචනා ප්‍රශ්න පැටර්න් දැකලා දැකලා කරගන්නවා. එක පාඩට එන අලුත් පැටර්න් නෑ. හොඳම උදාහරණ 2020 දී වුණා. 2015 16 17 18 19 ලස්සන්ට කාණ්ඩ විශ්ලේෂණයෙන් ප්‍රශ්න දුන්නා. 20 දී වෙනමම chart එකක් ගහලා ගැලීම් සටහනක් දුන්න කෙලවලා ගියා. ඒතර ඒක අපි නැති කරේ කොහොමද? අපෙන් ඉගෙන ගත්ත ළමෙක් විභාගෙට ගියා නම් එයාට අපි දුන්න ඇල්ගොරිතම් එකකින් හිතන්න. එතකොට ඒගොල්ලෝ chart දුන්නත්, වගු දුන්නත්, ඡේද දුන්නත්, ප්‍රස්ථාර දුන්නත් මොනවා දුන්නත් අපිට හිතන්න තියෙන තනි ඇල්ගොරිතම් එකකින් අපි ප්‍රතික්‍රියා ටික වර්ගීකරණය කරගන්නවා. ඉතින් ඒ නිසා YouTube එකේ තියෙන පළවෙනි ඉනෝගනික් වීඩියෝ එක වෙන ප්ලේලිස්ට් එකේ තියෙනවා ඉනෝගනික් මතක හිටින්නේ නැද්ද කියලා වීඩියෝ එක. ඒක බලන්න. එතකොට තේරෙයි අපි ගහන්න යන ගේම් එක මොකද්ද? ඒක මෙච්චර කාලයකට ගහලා තියෙන ගේම් වලට වඩා කොච්චර උඩින්ද තියෙන්නේ කියන එක. පැහැදිලිද? හරි. ඕකේ. ඉතින් ඒ ප්‍රශ්න දෙක තමයි අපිට විසඳගන්න තියෙන්නේ. ওই දෙක විසඳුනාට පස්සේ ඉනෝගනික් කියන එක වෙනදා වගේ කටපාඩමින් කරන්න අවශ්‍ය නැති බොහෝම සරල පාඩමක් බවට පත් වෙනවා. හැබැයි කොන්දේසි දෙකක් තියෙනවා. තේරුම් මාත් එක්ක මේක කරනවා නම් කොන්දේසි දෙකක් තියෙනවා. පළවෙනි කොන්දේසිය තමයි මේකේ day 15. මට හරියට මතක නැහැ. day 15 වල තියෙනවා ඉනෝගනික් මැජික් රචනා ප්‍රශ්න ඇල්ගොරිතම් එක කියලා. එතනට එනකම් මේ ටික අධ්‍යයනය කරන්නේ නැතුව. මේකේ රචනා ප්‍රශ්න පුළුවන් වීමක් ඔයාලට සිද්ධ වෙන්නේ නැහැ. එතනට එනකම් MCQ තමයි ටික ටික පුළුවන් වෙවි යන්නේ. MCQ ඊට සෑහෙන ගොඩක් පුළුවන් වෙනවා. ඉනෝගනික් මැජික් රචනා ප්‍රශ්න ඇල්ගොරිතම් එක කියන වීඩියෝ එකේදී තමයි ඔයාට රචනා ප්‍රශ්නයක් කරන්න තනියෙන් හැකියාව ලැබෙන ඇල්ගොරිතම් එක කියලා දෙන්නේ. ඉතින් එතනින් මෙහා ඔයා මේක කරගන්නේ කියලා මගේ බලාපොරොත්තුවක් නැහැ. මම මේක ඔයාට ගොඩවන් කරන්නේ ඔයාට ඒක පුළුවන් වීමට සුදුසු දැනද. පැහැදිලිද? එතකම් මම ඔයාට දෙන්නේ MCQ වලට අවශ්‍ය දැනුම සහ රචනා වලට අවශ්‍ය දැනුම. ඒ දැනුමෙන් MCQ කරන්න. හැබැයි රචනා කරන්න ඔයාට බෑ තමයි. ඇයි? ඔයාට ඇනලිටිකල් ඇබිලිටි එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තියරිටික ඉගෙනනෝ පමණින් රචනා ප්‍රශ්නයක් ගිහිල්ලා තනියෙන් කරගන්න බහුතරයක් ළමයින්ට බෑ. මම මුලින් කරන්න වෙන මේක. ප්‍රතිඵල මතක නැතිවීමට ලොජික් වලින් ප්‍රතිඵල මතක තබා ගන්න ක්‍රමයක් day 14 වෙනකන් කියලා දෙනවා. day 15 වලදී එකපාරටම හරි එකපාරටම day 15 වලදී ඔයාලට රචනා ප්‍රශ්න කරන්න පුළුවන් වෙනවා. එතනම් කරන්න හිතාගන්නවත් බැරුව හිටියේ. ඇයි ඒ?
මේ කියලා දෙන්නේ පසල්ලෙහෙට ප්‍රහෙලිකාවක කෑලි. ඔයගොල්ලෝ දැකලා තියෙන කෑලි එකතු කරලා හදන ප්‍රහෙලිකා. ඒවැ කෑලි මේ කියලා දෙන්නේ දවස් 14ක්. දවසට පැය ගන්න. පැහැදිලිද? දවසට පැය ගියා. හරි. ඒ 14න් ඔයා කෑලි ටික දැනගන්නවා. හැබැයි කෑලි ටික එකතු කරන වෙලේ ඔයාට තනියෙන් කරගන්න බෑ. ඒ නිසා 15 වෙනි දවසේදී අපි ඇනලයිස් කිරීමට නොහැකි ළමයි සඳහා ඇල්ගොරිතම් එකක් හදලා chart එකක් හදලා දෙනවා. මුළු ඉනෝගනික් ටිකම කොළ හතරකට අපි ගේමු. පැහැදිලිද? එහෙනම් day 14 day 15 වෙනකම් ඔයාට රචනා ප්‍රශ්න බැරි වුණොත් ඒක සාමාන්‍ය දෙයක්. පැහැදිලිද? මොකද කලිනුත් ඔයා ගිය පන්ති වලට බැරි වුණා. ඒතර මේක කොහොමත් පුළුවන් වෙන්නේ නැහැ. මේක පුළුවන් වෙන්නේ day 15 වලදී. හිතාගන්න බැරි තරම් ක්ෂණික පුළුවන් වීමකට ලක් වෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ෆිල්ම් තියෙනවා. බලාගෙන යනවා. හරි. කරු එක එක සංසිද්ධි ටිකක් පේනවා. හැබැයි ඒක කනෙක්ට් වෙන්නේ හැටි පේන්නේ නැහැ. අන්තිම මොහොත ෆිල්ම් එකේ අන්තිම විනාඩි 10 15 දී මේ ඔක්කොම කනෙක්ට් වෙනවා. ඒ ෆිල්ම් එක වෙන ඕනම ෆිල්ම් එකකට වඩා පට්ට බව ඔයා දන්නවා. අන්තිම විනාඩි 10 බැලුවා නම්. හැබැයි මගදී කෑලි කෑලි ලස්සනට පෙනුන නිසා හැබැයි කෑලි ටික මූට්ටු වෙන හැටි නොපෙනුන නිසා අන්තිම විනාඩි 10 නොබැලුවොත් ඒ ඔබේ අවසන. පැහැදිලිද? ඉතින් ඒක ඔයාට වෙන්න දෙන්න එපා. තේරුණාද? හරි. ඒ නිසා පළවෙනි වැඩේ මොකද්ද? ප්‍රතිඵල ඔයාට මතක හිටින්නේ නැති එකට විසඳුම් ලෙස ප්‍රහෙලිකාවේ කොටස් ටික උගන්වනවා. ලෝහ අම්ල, ලෝහ ලවණ, භෂ්ම ලවණ, භෂ්ම ජලය, ඒ වගේ විවිධාකාර කතන්දර ටිකක් තියෙනවා. ප්‍රතික්‍රියා 18ක් වර්ග. ඒ 18 උගන්වන එක තමයි මේ මුල් දින 14 ඇතුලේ කරන්නේ. එතනදි සංයමයෙන් ඒ ටික ඉගෙනගෙන මම කියනවා ෂෝට් නෝට් වගුවක් ගන්න හැටි. ඒ වගුව ගන්න. මෙන්න මේ දවසේදී day 15 වලදී මම ඇනලයිස් කරන chart එක කියලා දෙනවා. එදා දවසේ මම chart හතරක් කතා කරනවා. ඒවා වගු නෙමෙයි ඒවා charts. ඔය chart හතර විතරයි අන්තිමට ඕන. ඒ නිසා මම ඔයාගෙන් ඉල්ලන ඉල්ලීම් දෙකයි. එක තමයි මේ වැඩේ විශ්වාසවන්තව මේ වැඩේට සහභාගී වෙන්න. Day 15 වෙනකන් හරි judge කරන්න එපා. පැහැදිලිද? ඒ කියන්නේ විනිශ්චයකට එන්න එපා. මම කියන දේ කරන්න. පැහැදිලිද? Day 15 වලදී ඔයාට judge කරන්න පටන් ගන්න පුළුවන්. එදාටත් රචනා බැරි වුණොත් අන්න ඒක මගේ අවුලක්. පැහැදිලිද? හරි. දැන් සමහර ළමයි අය ඉතින් day 15 වෙනකන් ඉන්න වෙනවනේ. කෙල වෙනකන් දැනගන්න කියලා. නෑ එහෙම කෙල වෙන්නේ නෑ. මම කියන එක කරපන් කෙල වෙන්නේ නෑ. හරිනේ? හරි. එතකොට පළවෙනි වැඩේ මොකද්ද? මේක විශ්වාසයෙන් day 15 වෙනකන් කරන එක. මට හරියටම day එක මතක නෑ. හරි. 15ද නැද්ද කියලා. වැදගත් දේ මෙතන day එක නෙවෙයි inorganic magic algorithm එක රචනා ප්‍රශ්න algorithm එක කියන වීඩියෝ එක. එතනට එනකන් කරා. ඒක තමයි මම ඔයාලට පළවෙනියට ඉල්ලන දේ. දෙවැනි එක මම කියන විදිහට short note වගුව ගගහ ගගහ එන්න. ඒ වගුව අප්ඩේට් කරන්න. එතකොට inorganic වල ප්‍රතික්‍රියා වර්ග 18ක් ඇසුරින් inorganic උගන්වනවා. ඔය ප්‍රතික්‍රියා වර්ග 18ම තනි වගුවකට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඔය වැඩ දෙක විතරක් මාත් එක්ක කරන්න day 15 වලදී ඔබට මාව ජජ් කරන්න ලැබෙනවා. ඒ හරහා ඔබට ඔබව ජජ් කරගන්න ලැබෙනවා. ඒකනේ කට්ට වැඩගත් දෙමාව ජජ් කළ වැඩක් නැහැ නේ බා. හරි. ඔයාට කෙමිස්ට්‍රි පුළුවන් වෙන්නේ නැත්නම් රචනා ප්‍රශ්නකට උත්තර දෙන්න. තේරුම නැහැ නේ. හරි. අන්න එදාට ඔයාලට අපිව විනිශ්චය කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට කලින් මේ inorganic magic algorithm එක තියෙන වීඩියෝ එකේ මේ වෙද්දී ඇති කමෙන්ට් 900ක් විතර. හරි. ඒ ටික බලන්න. පැහැදිලිද? හරි. ඒක පහුගිය කාලයක් තිස්සේ ළමයි එතනට එනකන් ඇවිල්ලා සාර්ථක වෙච්ච ළමයි දාපු කමෙන්ට්ස් තියෙන. පැහැදිලිද? හරි. මගින් බලලා ගියාට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් පට්ට ලස්සන end එකක් තියෙන ෆිල්ම් එක. මගින් බලලා හැරිලා ගිය කට්ටිය. හරි කොයි වගේ කට්ටියද කියලා අපි කතා කරන්න ඕනේ නැහැ. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාට කරන්න තියෙන්නේ. හරි. ඒ වගේම හැමදාම මම වොයිස් මැසේජ් එකක් දාලා අද දවසේ බලන්න ඕන වීඩියෝ එක මොකද්ද? ඒකේ ඕගොල්ලන්ට එන ගැටලු මොනවද? ඒ ගැටලු ටික නිරාකරණය කරගන්නේ කොහොමද කියන එක කියනවා. පැහැදිලිද? හරි. ඒතකොට මේ වීඩියෝ එකේ වටිනාකම කියනවා. අනාගත ඇල්ගොරිතම් එකට ඒක සම්බන්ධ වෙන හැටි කියනවා. ඒ වැඩේට සෙට් වෙලා මම කියන වොයිස් මැසේජ් අහ අහ ඉස්සරහට යන්න. ඒ වගේම මේ එක එක් ප්‍රතික්‍රියා වර්ගයට අදාළව මම දෙනවා ප්‍රශ්න සටහනක්. හරි. කියන්නේ ප්‍රශ්න දෙනවා. ඒවට උත්තර පහුවෙන්දට මම දානවා. ඉතින් ඒ නිසා ඒ වැඩේට සහභාගී වෙලා ඕගොල්ලන්ගේ මේ ටච් එක තියාගන්න. පැහැදිලිද? හරි. ඕකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ වැඩේ කරන්නේ. එතකොට ටයිම් ටේබල් එකක් තියෙනවා. දවස් 25ක වගේ. හරි. 20ක දවස් 20ක වගේ ඒ ටයිම් ටේබල් එකට අපි මේ වැඩේ කරන්නේ. ඒ හැමදාම මම ඔයගොල්ලන්ට වොයිස් මැසේජ් එකක් දානවා. අද දවසේ බලන්න ඕන වීඩියෝ එක දානවා Telegram group එකේ link එක මේකේ first comment එකේ තියෙනවා. පැහැදිලිද? ඒ නිසා වැඩසටහන බොහොම පැහැදිලි වැඩසටහනක්. නැතුව YouTube එකේ නිකන් වීඩියෝ බලන්න කියලා කියන වැඩසටහනක් නෙවෙයි. තේරුණාද? මේක සම්පූර්ණයෙන් නොමිලේ. හරි. මට කීයක්වත් හම්බ වෙන්නේ නැහැ ඔය වොයිස් මැසේජ් දැම්මා කියලා. හැබැයි ඒ දේ අපි කළ යුතුයි. මොකද අවසාන වශයෙන් ඔයාලට යහපත සිද්ධ වෙන නිසා. හරි. ඕකේ. ඊළඟට ළමයි දැන් අපි යමු සාමාන්‍ය විදිහට මේ පාඩමේ තියෙන කොටස් තුන හඳුනා ගන්න. හරි.
මේකෙ මුලින්ම තියෙන්නේ ප්‍රතික්‍රියා දීලා හැබැයි ප්‍රතිඵල දැන ගැනීම කියන කොටස. කොයි ගුණෙද? S ගුණෙත් තියෙනවා, P ගුණෙත් තියෙනවා, D ගුණෙත් තියෙනවා. පැහැදිලිද? S P D ගුණ තුනේම ප්‍රතික්‍රියා තියෙනවා, ප්‍රතිඵල දැනගන්න එක තියෙනවා. හරි. හඳුනාගැනීමේ පරීක්ෂා කියලා જાතියක් තියෙනවා මොන ගුණෙද? S ගුණෙ තියෙනවා, P ගුණෙ තියෙනවා, D ගුණෙ තියෙනවා. එතකොට වායු පිටවීමෙන් හඳුනාගැනීමේ පරීක්ෂා සිද්ධ වෙනවා. අවක්ෂේප ඇතිවීමෙන් සහයවැය වර්ණවලින් හඳුනාගැනීමේ පරීක්ෂා සිද්ධ වෙනවා. වායු පිට වෙලා ඒවැය වර්ණවලින් හඳුනාගැනීමේ පරීක්ෂා සිද්ධ වෙනවා. වර්ණවත් හෝ අවර්ණවත්. ඊට පස්සේ ද්‍රාවණයක වර්ණ වෙනස් වීමෙන් හඳුනාගැනීමේ පරීක්ෂා සිද්ධ වෙනවා. ඔය තුනට තමයි ඔය ක්‍රම තුනෙන් තමයි අපි හඳුනාගැනීමේ පරීක්ෂාවක් කරන්නේ. S ගුණුවේ, P ගුණුවේ, D ගුණුවේ වර්ණ කතන්දරේ ප්‍රබල ලෙස තියෙන්නේ කොහෙද? D ගුණුවේ. අපි වර්ණවලට වෙනම වගුවක් ගන්නවා මුළු A level syllabus එකේම. ඉනෝගනික් වලට තියෙන සියලුම වර්ණ ටික අපි තනි වගුවකට ගන්න. පැහැදිලිද? හරි. වර්ණ 63ක් තියෙනවා මට මතක විදිහට. හරි. ඔන්න ඔය වර්ණ ටික අපි තනි වගුවකට ගන්නවා. එහෙනම් හඳුනාගැනීමේ පරීක්ෂා SPD ගුණ තුනට තියෙනවා. මෙන්න මේ දෙකේ එකතුවෙන් තමයි structured essay එක සහ essay එක හැදෙන්නේ. essay එකට ලකුණු 7ක් හම්බ වෙනවා, structured essay එකට ලකුණු 5ක් හම්බ වෙනවා, ලකුණු 12ක්. ඊට පස්සේ MCQ හැදෙන්නේ මොනවද? මේ වැනුත් හැදෙනවා එකක් දෙකක් වගේ. ප්‍රබල ලෙස MCQ හැදෙන්නේ මෙන්න මේකෙන්. මේ දෙක රචනා ප්‍රබල ලෙස MCQ නැතුව නෙමෙයි. මෙන්න මේකෙන් තමයි තුන්වෙනි කොටසෙන් තමයි MCQ ප්‍රබල ලෙස හැදෙන්නේ. මොනවද MCQ ටික? S ගුණුවල රටා. X ගුණුවේ රටා 13ක් තියෙනවා. ඒක අන්තිමට තමයි අධ්‍යයනය කරන්නේ, රචනා ටික තමයි මුලින්. පැහැදිලිද? රචනා ඇල්ගොරිතම් එකට එනකම් රචනා ටික මුලින්. අන්තිමට තමයි රටා වලට යන්නේ. S ගුණුවේ රටා 13ක් තියෙනවා. ඒක YouTube එකේ අන්තිමට අපි අධ්‍යයනය කරනවා. P ගුණුවේ රටා සෙට් එකක් තියෙනවා, D ගුණුවේ රටා සෙට් එකක් තියෙනවා. ඒ රටා ටික විතරක් අපි වෙබ්සයිට් එකෙන් අධ්‍යයනය කළ යුතුයි. පැහැදිලිද? apni.lk වෙබ්සයිට් එකෙන් අධ්‍යයනය කළ යුතුයි. එතකොට P ගුණුවේ, D ගුණුවේ රටා ටික තමයි apni.lk එකෙන් අන්තිමට අධ්‍යයනය කරන්නේ. මේ ඔක්කොම රචනා ටික සහ MCQ බහුතරයක් පුළුවන් වුණාට පස්සේ. පැහැදිලිද? ඒක 600ක් pay කරලා තමයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඒකත් එක්ක ඉනෝගලික් වලට අදාළ සම්පූර්ණ ෆුල් PDF note එක හම්බ වෙනවා. හැබැයි ඔය දැනටමත් මේ ක්‍රමවේද ගැන අදහසක් නැත්තම් බොරුවට සල්ලි ගෙවලා මෙතනට යන්න එපා. පැහැදිලිද? හේතුව මෙච්චර කලුත් කරේ සල්ලි ගෙවපු එකනේ. මෙලෝ දෙයක් උන් නැහනේ. හරි, එහෙන් ඇහිඳ මෙහෙන් ඇහිඳ හැමතැනින්ම බැලුවා හරි ගියේ නැහැ. ඒ නිසානේ මේක බලන්නේ. හරි, මේක හරියනවා මං කියන විදිහට කරා. මං කියවන වැඩ දෙකයි මං ඉල්ලන්නේ කියලා. ඒ දෙක කරා. දැනටමත් පන්ති වලට එන ළමයින්ට මේ note එක ගන්න පුළුවන්. ඒගොල්ලෝ මම උගන්වන විදිහ ගැන දන්නවනේ. හරි, ඒගොල්ලන්ට කිසි ගැටලුවක් නැහැ. නෝට් එක ගන්න. ඒක ඇතුලේ ෂෝට් නෝට් එක පවා තියෙනවා. ඒ ටික පාවිච්චි කරලා මේ ප්‍රතික්‍රියා 18 අප්ඩේට් කරගන්න. අන්තිමට මම ඇල්ගොරිතම් චාට් 4ක් කියලා දෙනවා. ඒ චාට් 4ක් මේ නෝට් එක ඇතුලේ තියෙනවා. අනිත් අය මම කියන්නේ සල්ලි ගෙවලා ගන්න නොගන්න එක ඔබේ තීරණයක්. හැබැයි මම කියන්නේ එහෙම යන්න එපා. පැහැදිලිද? මොකද මීට කලිනුත් 600ක් නෙවෙයිනේ ගෙව්වේ මීට කලින්. ඉනෝගනික් තියරි පන්තියේ මාස 4ක් විතර 2504ක් ගෙවන්න ඇති. රිවිෂන් පන්තියේ මාස 2ක් විතර ගෙවන්න ඇති. හරි, ආර්ථික වශයෙන් උත් අලාභයි. ඊට වඩා දරුණු අලාභයක් තමයි කාලයට සිද්ධ වුණාලා. ඒක කවදාවත් ගන්න බෑ. පැහැදිලි. සල්ලි නම් බල ලොකු වෙලා හරි හම්බ කර හැකි. හැබැයි Tamange ජීවිත කාලේ අසාර්ථක ක්‍රියාවලිය සඳහා ගත කරපු කාලය ඒක කවදාවත් ගන්න බෑ. පැහැදිලි. විශේෂයෙන් A level ඇතුලේ තියෙන බොහොම සීමිත කාලේ. මේක ඇතුලේ උපරිම ශයි 3යි බුළු. දැන් 3rd ශයි කරලා ළමයි ඇති. හැමතැනින්ම ඉගෙනගෙන ඇති. හරි. ඉතින් මේ තමයි ඒ අන්තිම පාරට එන පන්තිය ඉනෝගනික් වලට. හැබැයි කියපු වැඩ දෙකක් තියෙනවා එඩිට් කරන්න ඕනේ. එතනින් මෙහා ගැලවීම නැහැ. ඊළඟ වැදගත් දේ හතර වැඩි කාරණයක් තියෙනවා. මොකද්ද? අවුරුදු 20කට ආසන්න පාස් පේපර්ස් ඉනෝගනික් සඳහා සාකච්ඡා කරලා දාලා තියෙනවා. කොහෙද? ඉනෝගනික් පාස් පේපර් ඩිස්කෂන්ස් කියලා වෙනම ප්ලේලිස්ට් එකක්. ඔය ඔක්කොගෙම ලින්ක්ස් ටික මම ෆස්ට් කමෙන්ට් එකේ දානවා. ඒවට යන්න. හරි, ඕකේ. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. හරි. ඉතින් ඉනෝගනික් වල අන්තිමට MCQ 5ක් විතර එනවා. හරි. රචනා ප්‍රශ්නයක් එනවා. ව්‍යුහගත රචනාවක් එනවා. ආයේ 7B රචනා ප්‍රශ්න එනවා. ෆිසිකල් වල විද්‍යුත් රසායනයේ 7A වලට එනවා. 7B වලට ඉනෝගනික් එනවා. පැහැදිලිද? ඒ නිසා ඉනෝගනික් හැමතැනම දකින්න ලැබෙනවා. හරි. ඒ නිසා අපි මේක ලස්සනට කරලා ඉවර කරගමු. මෙච්චර කල් දුක් විඳපු ඉනෝගනික් ටික කඩපාඩම් නොකර ලොජිකලි යන්න විදිහක් හදාගමු. හරි, ඕකේ. ඉතින් ඔය ටික තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේක එතකොට මේ ඉනෝගනික් ටික ගත්තොත් අපි බලමු. ඉනෝගනික් ප්ලේස් දෙකක් තියෙනවා එතකොට. එකක් නෝමල් ඉනෝගනික් ප්ලේලිස්ට් එක පාඩම තියෙන. ඒක ඇතුලේ රචනා ප්‍රශ්න අවුරුදු 5ක 6ක සාකච්ඡා කරලා තියෙනවා. එතන නොකරපුවා මම වෙනවම ඉනෝගනික් පාස් පේපර් ඩිස්කෂන්ස් කියලා ප්ලේලිස්ට් එකක වෙනවම දාලා තියෙනවා. මෑත කාලීන අවුරුදු 5ක විතර රචනා ප්‍රශ්න කොහොමද තියෙනවා 2017 18 19 20 21 22 වගේ. ඒ ටික ඔක්කොම අධ්‍යයනය කරන්න.
මේ ඇල්ගොරිතම් එක ඉගෙන ගත්තට පස්සේ ඊට කලින් එපා තේරුම් ගන්න නැහැනේ හරි මේක ඉගෙනගෙන ඉවර වුණා ගමන් අන්තිම අවුරුදු 6 බලන්න එතනින් පස්සේ මේක නැති පැහැදිලි හැබැයි මම කියපු නෝට් එක අතේ තියන්න අන්තිමට ඉනෝගනික් එක 11 අරගෙන එනවා හිතන විදිහත් එක්ක පැහැදිලිද ඕකේ එහෙනම් ජයන් ජය හැමෝටම වැඩේට සෙට් කරලා ඊළඟ දවස් එකේ මේ වැඩේ වල දාමු දැනටමත් හැබැයි අපි දින 3ක් වගේ ඉවර කරලා තියෙන්නේ Telegram group එකේ ඒ නිසා අලුතෙන් එන ළමයට time table එක බලලා මම දාපු voice message එක අහලා මුල් දින 3 ඉවර කරගෙන එන්න මේ වැඩේට සෙට් වෙන්න ඉස්සරහට